කියලා තියෙන අදහස තියෙනවා. ගල් පිළිමයක්ද මේක? ගල් පිළිමයක්. කිරිගරුර කියලා තියෙනවා නේද? ආ ආ ආ. ආ විහාර මහදේවීන් වහන්සේ. ඔව්. එතකොට මේ මේ ප්‍රදේශයෙන් විහාර මහදේවිය ගියා කියලා එහෙම මොනාරි තියෙනවද? ඒ කියන්නේ දැන් විහාර මහදේවීන් වහන්සේගේ පුත්‍රයන් දුටුගමුණු. ඔව් ඔව් ඔව්. දුටුගමුණු ළයි තමා තමයි කටියාව. සකස් කර. අතලස්. කටියාව ගව. කටියා. ආ ආ ආ. ඒ අනුව තමයි අපිට කියන්නේ මේ කාලේ මේ පිළමේ ඉතින් අම්මයි පුතයි හරි ඩයසීන. ආ මේ පැත්තේ. ඔව් දංගල් ලැබුම් මහලි පොයි. ආ එතකොට සිය දැන් මේ මේ පිළිමේ මෙහෙම විහාරමාදේවිය කාලේ කියලා මොනා හරි සාක්ෂියක් මොකක් හරි එහෙම ලේඛනයක් සෙල්ලිපියක් මොකක් අතේ මේ ගන්න නැහැ ජනප්‍රවාදේනේ. නෑ පුතා මේකම එහෙම ඇති. ඔව්. පොළොවයි හට. ඔව්. අපිට එහෙම හම්බෙලා නැහැ අපිවත් ඉතිගිලා නැහැ සාමාන්‍ය ඉතිගිලා ඇති. මේ පිළිමේ හම්බෙන්නේ. ආ ඒ කියන්නේ මේක මේ 40 ගණන් වල 50 ගණන් වල වගේ. ආ එහෙම. ආ 50 ගණන්. ඔව්. හ්ම්. ඉතින් මේ ඒ හම්බෙලා තියෙන්නේ මේ වැඩ කරනකොට. ආ හ්ම්. ෆාම් එකේ වැඩ කරනකොට. ලොකු ට්‍රැක්ටරෙන් තමයි. ඊට පස්සේ උන්වහන්සේ ඩකුමෙන්ට් එකකින් දෙන්නේ. හ්ම්. ඒකත් තමයි දැකලා තියෙන්නේ ෆිල්ම් වහන්සේ නම. හ්ම්. ඊට පස්සේ තමයි කාලා මතු කරගෙන තියෙන්නේ. හ්ම්. මේ කිරිගනුල කියලා තමයි කියන්නේ. හ්ම්. ජමදර පොඩි පොඩි ගල් කණු වගේ ඒවා තිබුණා. ඔව්. ඉතින් ඒවා දැන් ඔය කියනවා මෙතන තිබුණ දෙකක් තිබුණා ඒක අන්න ගිහින් කියලා. ඒක ඇතුලේ මැණික් තිබුණා. හා හා. අපිට එහෙම අපට කියන්න බෑනේ. හ්ම්. තිබුණා දැක්කා. හ්ම්. මොකක් නැහැ දැන්. හ්ම්. කවුරු අන්න ගියාද කොහොම අන්න ගියාද කියලා කියන්න බෑ. හ්ම්. මම මෙතන තියෙන ගල් කෑල්ලක් නේ. ඔව්. හරිසි බොහොම ස්තුතියි එනං ඈ. හොඳයි අපි දැන් මේ ඇවිල්ලා ඉන්නේ මහයිලුප්පල්ලම ගොවි කෘෂි පරිශන ආයතනයේ මැද්දෙන් වැටලා තියෙන පාරේ මේ පැත්තෙන් කටියාව වැව පැත්තට මේ යන්නේ මහයිලුප්පල්ලමේ කෘෂි පරිශන ආයතනයේ මැද්දෙන්. ඒ යන අතර අපිට හම්බ වෙනවා මිරිස්වත්ත පන්සල කියලා කුඩා ස්ථානයක්. මේ ස්ථානයේ මේ විදිහට ඔබට පේනවා ඇති බෝධීන් වහන්සේ නමක් රෝපණය කරලා. ඉතින් මෙන්න මෙතන ගල් ස්මාරකයක් තියෙනවා. මෙතන ඉතිහාස කතාව අපි බැලුවාම ජනප්‍රවාද කතන්දරයට අනුව දුටුගැමුණු කුමාරයා තමන්ගේ මව ඒ කියන්නේ විහාරමාදේවියත් සමග අනුරාධපුරය දක්වා සටනට ගමන් ගන්නා අතරවාරේ විහාර මහදේවිය සහ පිරිවර බොහෝ විට දුටුගැමුණු කුමාරයාට සමාන්තරව වෙනත් පාරකින් ගිහිල්ලා තියෙනවා වගේ අදහසක් තමයි අපිට මතුවෙන්නේ. ඉතින් මේ මහයිලුප්පල්ලම මේ ප්‍රදේශය හරහා යනකොට එතුමිය විසින් යම්නම් විහාර කර්මාන්ත කරගෙන ගියා කියලා තමයි සඳහන් වෙන්නේ. ඉතින් මේ අපේ ඒ උපාසක මහත්මයා සඳහන් කර පරිදි මෙන්න මේ පාෂාණ කැබැල්ල පවා අතීතයේ එතුමිය විහාරමාදේවියගේ කාලේ පැවතෙන්නක් කියලා තමයි සඳහන් වෙන්නේ. 1950 ගණන් වල 40 ගණන් වල වගේ මේ ප්‍රදේශයේ මේ ගොවිජන වැඩ කටයුතු සිදු කිරීමේදී ඒ පොළොව හැරීම් වගේ කටයුතු වලදී මේවා මතුවලා තියෙනවා කියලා තමයි කියන්නේ. ඉතින් ඔබට වැදගත්ම දෙයක් පෙන්වන්නම් මෙන්න මේ පොඩි බුදු කුටිය ඇතුලේ තියෙන හිටිපිලිම වහන්සේ කිරිගරුඬ හිටිපිලිම වහන්සේ ඒ සම්බන්ධයෙන් විශේෂිත දෙයක් අපි කියන්නම්. දැන් ඔබට පේන නැති මේ කුඩා බුදු කුටිය ඇතුලේ තියෙන මේ පිලිම වහන්සේ කිරිගරුඬ පිලිම වහන්සේ නමක්. එහි හස්තය දකුණු හස්තයේ යම් බිලියාමක් දක්නට ලැබෙනවා. ඒ මේ පොළවේ යට තියලා හොයාගත්ත මේ පිළිම වහන්සේ නම කිරිගරුඬ පිළිම වහන්සේ නම මේ අපි උපාසක මහත්තයා සඳහන් කර පරිදි විහාර මහදේවිය මේ ප්‍රදේශය හරහා අනුරාධපුරය දක්වා ගමන් කරන අතරවාරයේ ඒ තැන් තැන්වල පිහිටවපු ඒ විහාර කර්මාන්තවල නටබුන් තමයි ඔබ මේ දකින්නේ මේ පිළිම වහන්සේ. ඉතින් මේ පිළිම වහන්සේ තැන්පත් කළා තමයි මේ මිරිස්වත්ත පන්සල කුඩා පන්සල නිර්මාණය කරලා තියෙන්නේ.
ඉතින් මේ ස්ථානයේ නටබුන් කීපයක් තියෙනවා. ගල් වලින් නිර්මාණය කරපු නටබුන් අපි ඒවත් ඔබට පෙන්වන්නම්.